විසිදෙවැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවට අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වෙන ආකාරයට ජනාධිපතිවරයාගේ දුරකාලය 19 සංශෝධනයට අනුව වෙනස් කරලා තිබුණා. ඒතකොට 19 සංශෝධනය වෙනස් කරපු විදිහට අනුව අවුරුදු 6ක් තිබුණු දුරකාලය අවුරුදු 5 දක්වා අඩු කරා. නමුත් මේ ව්‍යවස්ථාවේ 83 වගන්ති යටතේ 83 ආ ඡේදයේ තියෙන දුරකාලයට අදාළ ඉලක්කම නැත්නම් ඒ දුරකාලයට අදාළ කරන සඳහන වෙනස් කරේ නැහැ. වෙනස් නොකරන එදා ඔවුන්ගේ තර්කය තමයි 83 වෙනි ව්‍යවස්ථාව ජනමත විචාරණ තුරුදු වෙනවා. ඒකේ තිතක් හරි කොමාවක් හරි වෙනස් කරන්න ගියොත් මේක ජනමත විචාරණ තුරුදු වෙනවා. ඒ නිසා ජනමත විචාරණයට තුඩු නොදෙන කාරණා ඇසුරින් තමයි ව්‍යවස්ථා සංශෝධනය කරන්න කියලා එදා මතු කරපු තර්කය. දැන් අද ඒ ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනල්ලා තිනවා. ඒකට අනුව යෝජනා කරන්නේ අවුරුදු 6ක් කියලා තියෙන මේ නැත්නම් අවුරුදු 6කට වඩා වැඩියෙන් යනවනම් ඒ සඳහා ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තු 3/2ක් අවශ්‍යයි කියන වගන්තිය අවුරුදු 5ට අඩු කරන්න. එතකොට මේක මේ කාටවත් උවමනා කරන සංශෝධනයක් නෙමෙයි. දැන් මේ රනිල් වික්‍රමසිංහට අර මැතිවරණ ෆෝබියා නැත්නම් මැතිවරණට දිලා තියෙන භීතිය, ඒ ෆෝබියාව විසින් ඇතිවිලා තියෙන මේ මෑත කාලේ කරපු ගොඩාක් නැටුම් නැටුවයා ඒ නැටුම් වල තවත් එකක් දැන් ඔහු එලිපිට රඟ දක්වන්න ඇවිල්ලා තිනවා. මීට කලින් එයාගේ එක එක ගෝලේ වුණා. එක එක තැන් වලට අපි දැක්කා අධිකරණයට එයාගේ ගෝලේ යවනවා, ඇම්බැට්ටෝ යවනවා. දැන් ඇම්බැට්ටෝ ගෝලේ යවලා හරියන්නේ නැති නිසා දැන් මේ වෙලාවේ කෙලින්ම ගුරුන්නාන්සේම ඇවිල්ලා තිනවා වැඩේට. එයාගෙම අතින් දැන් ගෙනලා තිනවා සංශෝධනය රනිල් වික්‍රමසිංහ ඊයේ දවසේ. එතකොට මේ ගැසට් නිවේදනය අනුව මම කලින් සඳහන් කරා වගේ අර අවුරුදු 6කට වඩා දීර්ඝ කරනවා නම් ජනාධිපතිගේ දුරකාලය ඒ සඳහා තමයි පාර්ලිමේන්තු 3/2 සහ ජනමත විචාරණයක් අවශ්‍යලි ව්‍යවස්ථාව තියෙන්නේ. දැන් මේක තමයි පහ කරන්න හදන්නේ. ඉතින් මේක දැන් කරන්න ඕනේ වැඩක්ද? දැන් පළවෙනි ප්‍රශ්නේ ඒක තමයි මේක අහන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් දැන් මේ කරන්න ඕනේ වැඩක්ද කියන එක පැහැදිලි විවාද සම්පන්න වෙන්නේ. එකක් තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන දැන් මේ 19 සංශෝධනය ගෙනාවට පස්සේ රටේ ජනාධිපතිවරණයක් තිබුණා. 2019 ජනාධිපතිවරණයක් පැවැත්තුණා. ඒතකොට 2019 ජනාධිපතිවරණයට කලින් මෛත්‍රීපාල සිරිසේනටත් ඔය ප්‍රශ්නේම ඇවිල්ලා ඔය අසනීප තත්ත්වයෙන් වැළඳිලා ඔහුත් ගිහලා අධිකරණයෙන් ඇහුවා මට 5ද 6ද නැත්තම් මේ මම මේක සංශෝධනය කරපු එක්කන ඊළ කරපු නිසා ඊළඟ එක්කනට මේක අදාළ වෙන්නේ කියලා. ඉතින් අධිකරණයේ පැහැදිලිව ඔහුගෙන් ඔහු ආ ප්‍රශ්නෙට උත්තරයක් දීලා තිනව නෑ දුර කාලේ 5යි කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ පහුගිය සති 2-3 උසාවියට යවලා මේකට සමාන ප්‍රශ්න ඇහුවා. ඒ අහපු ප්‍රශ්න වලට අන්තිමට දඩ ගහලා අධිකරණේ කෝ නෑ ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව මේක තියෙනවා දුර කාලේ අවුරුදු 5යි කියලා. දැන් මේක තුම්පාරක් අහලා තියෙද්දි තුම්පාරක්ම අධිකරණේ මේකට උත්තරයක් දීලා තියෙද්දි රටේ ජනතාවට කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නොවී තියෙද්දි දේශපාලන ව්‍යාපාර වලට ප්‍රශ්නයක් නොවී තියෙද්දි මේ අවුරුදු 5ට වඩා මේක යන්න බැරුව තියෙද්දි ඔහුත් කියද්දී මේක දුර කාලේ අවුරුදු 5යි කියලා. දැන් කාගේ වමනාවකටද මොන අසනීපයකටද දැන් මේ ජනමත විචාරණයක් පවත්වන්න හදන්නේ? නැත්නම් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදන්නේ? ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම ඇත්තට මේක ඉතාර වීලුවක්. ඒ කියන්නේ අර දවසේ කනවද බොනවද මලපහ කරනවද වගේ කියන එක ජනමත විචාරණයක් තියලා අහන වගේ ප්‍රශ්නයක් මේ කරන්න යන්නේ. හරි මේක කිසිම මේ සාමාන්‍ය මිනිසුන්ට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි, දේශපාලන වශයෙන් අදාළ ප්‍රශ්න නෙමෙයි. එහෙමනම් මේ ව්‍යවස්ථාවට තව පැලැස්තර ගහන්න මේ වීතුව තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා. ඒ සඳහා තමයි අත්‍තරම රටේ ජනමත විචාරණයක් කවදරි ගත යුතු තියෙන්නේ. ජනමත විචාරණ යනවා. ඒතොර දැන් ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට තල්ලු කරන්න හදනවා. දැන් රනිල්ට තමයි මේක අපැහැදිලි. ඊතුර ඔක්කොටම පැහැදිලි. රනිල්ට අපැහැදිලි. දැන් මේක කරන්නේ පළාත් පාලන ඡන්දේ කල්දාල් තියෙන තත්වයක. ඒ වගේම මේක හරහා සැලකිය යුතු ක්‍රියාවලියකට, සැලකිය යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඇතුළු කරනවා රට මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවොත්. දැනට මේක ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරලා තියෙනවා. දැන් අපිට දකින්න ලැබෙන ඊළඟ සතියේනකොට මේක පාර්ලිමේන්තුවට ගේනවා නම් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට සාමාන්‍ය පාර්ලිමේන්තුවට අහම සති 2 කාලයක් හම්බ වෙනවා අධිකරණයට යන්න. මේකට එරෙහි වුණ හරි පෙත්සම් විභාග ඉදිරිපත් කරනවා නම් ඊට විරුද්ධ පාර්ශ්ව වලට. ඊට පස්සේ අධිකරණයට හම්බ වෙනවා සති 3ක කාලයක් මේ සඳහා අවශ්‍ය නිගමනය පාර්ලිමේන්තුවට දෙන්න. ඒතර පාර්ලිමේන්තුවට නිගමනය එනකොට අනිවාර්යයෙන් මේක කිසිම විවාද සම්පන්න තැනක් නෙමෙයි. මේක ජනමත විචාරණයකට තුරු දෙන ප්‍රශ්නයක්. ඒ නිසා අධිකරණයෙන් මේක පාර්ලිමේන්තුවට එවන නිර්දේශය තමයි පාර්ලිමේන්තුවේ 3/2 ගන්න ජනමත විචාරණයකට යන්න. ඒතර පාර්ලිමේන්තුවේ 3/2 මේක ගත්තොත් එහෙම එතනින් පස්සේ දින 30ක් ඇතුළත ජනමත විචාරණයකට යා යුතුයි. ඒ නිසා මෙන්න මේ தত্ত্বය නිර්මාණය කළා. මේ தত্ত্বය හරහා අර නැකත් බලබල ඉන්න මැතිවරණ කොමිසමට මේකෙන් යම් කිසි දීක පාරක් පෙන්නලා ඒ පාරෙන් මැතිවරණය කල්දමා ගැනීමේ සූදානමකට රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනවද නැත්නම් මේ ව්‍යාකූලත්වය ඇතුලේ තව ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න. දැන් මේක එක ව්‍යාකූලත්වයක්.
මේක මේක හදලා ඊළඟට තව ව්‍යාකූලත්වයක් හදන්න, හදිසි පාර්ලිමේන්තු විසිරුවා හැරීම් වගේ දේවල් තව මොන හරි කොළ ගහන්න සූදානම් වෙනවද කියලා අපිට සැකයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිව මෙතන එක දේශපාලන කාරණයක් පැහැදිලිව පේනවා. දැන් මේගොල්ලොන්ගේ දේශපාලන පරාජය, රනිල්ලාගේ රාජපක්ෂලාගේ දේශපාලන පරාජය දරා ගන්න බැරුව, ඉවස ගන්න බැරුව, ඒ සඳහා වැලේ වැල් නැතුව එක එක කොළ ගහන පටන් ගන්න තියෙනවා. ඒ නිසා මේව විහිළු බවට පත් වෙලා තියෙනවා. ඒ විහිළුව තව පීවරකින් ඉස්සරහට ගන්න තමයි දැන් මේ උත්සාහය කරමින් ඉන්නේ. හැබැයි මේක මේක ඇතුලේ මේ ඉස්සරහට ගිහිල්ලා මේක අර මේ රාහු කාලයේ බලබල ඉන්න මැතිවරණ කොමිසමේ මහත්තුරුන්ට මේ කොළෝලින් වාසියක් හම්බිලා ඔවුන් මේකත් පාවිච්චි කර තව පියවරකට යන්න උත්සාහ කරොත් එීම පැහැදිලිව රටේ පැවැත්වීතු තියෙන ඡන්දයක් කල් දමා ගැනීමේ, නැත්තම් පැවැත්වීතු තියෙන ඡන්දයක් අහෝසි කිරීමේ, ජනාධිපතිවරණයේ අහෝසි කිරීමේ දේශපාලන තත්ත්වයකට, දේශපාලන අරමුදයකට රට ගමන් කරනවා. ඉතින් මේක බැලුවාම මේකට පසුබිවෙන දේශපාලන අවශ්‍යතාවය මේගොල්ලොන්ට තියෙනවා. එකක් තමයි මේ බලය උරගා බලන්න මේ වෙලාවේ ඒගොල්ලෝ සූදානම් නැහැ. මේගොල්ලෝ ලෑස්තිනවා විශේෂයෙන්ම මේ ණය ප්‍රතිවිරුද්ධකරණය අවසන් කරලා, ණය ප්‍රතිවිරුද්ධකරණය අවසන් කරන්න තව මාස දෙකක් යනවා. ඒ ණය ප්‍රතිවිරුද්ධකරණය මීට කලින් අපි මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒ ණය ප්‍රතිවිරුද්ධකරණය ලෝකේ කිසිම රටක් නොකරපු විදියට ලංකාව කළා තියෙන්නේ, අන්තිමට ණය ගත්තේ උන්ට වාසි වෙන විදියට. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරගත්ත අයට කලින් දීපු කූපන් පොලියට වඩා වැඩි පොලියක් දෙන්න මේගොල්ලෝ එකඟ වෙලා. කලින් කූපන් පොලි 6.5% දැන් මේ අලුතෙන් දෙන පොරොන්දුලා දෙන පොලිය කූපන් අගේ කූපන් පොලිය 7.8% නැත්නම් 8% දක්වා හිලට යනවා. ඒතර වැඩි පොලියක් දීලා වැඩියෙන් ගෙවලා තමයි ජාත්‍යන්තර ස්වරී බඳුන් කර මේගොල්ලෝ කරන්න හදලා තියෙන්නේ. මේ ජාත්‍යන්තර ස්වරී බඳුන් කර වලට අදාළ කරන ওই ණය ප්‍රතිවිරුද්ධකරණය කරලා තියෙන්නේ. ඊළඟට විදේශී ණය ගත්ත රටවල් වලට 2% පොලිය බස්සගෙන, හැබැයි 2043 දක්වා ඒවා දික් කරගෙන ඒක ගණන් හදලා බලුවාන් පස්සේ ඒකත් සාමාන්‍ය අපි ගෙවාගෙන ගියහන ගෙවනවට වඩා වැඩි ප්‍රමාණයක් විදේශීය ද්විපාර්ශ්වීය ණය වලට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඊළඟ බහුපාර්ශ්වීය ණය දැන් මේ අපිට ගැලුම් කරුවා කියලා ඉදිරිපත් වෙලා ඉන්න IMF එක ණය දෙන්නේ 6.7% පොලියට. ඒතර IMF එක මේ ළඟදී දීපු බිලියන 2.9 දැන් දෙමින් තියෙන බිලියන 2.9 බිලියන 1.9ක් ගෙවන්න ඕනේ. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙනවා 6.7 පොලියට. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ද්විපාර්ශ්වීය ණයකරුවන්ට මේක 2% අඩු කරන්න කියලා. දැන් ඒ නිසා ද්විපාර්ශ්වීය ණයකරුවෝ ලෙඩක් ඇදලා තිනවා. එහෙම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ණයකරුවෙක් එයා කියනවා 7% අපිට ඕනේ කියලා. ඇයි අපිට කොහොමද මේකළු කියන්නේ 2% අඩු කරන්න කියලා. ඒ නිසා දැන් මෙතන විවාද සම්පන්න තත්ත්වයක් ඇවිල්ලා තිනවා. කොහොම වුණත් මේ ක්‍රියාවලිය අවසන් වෙන මාස දෙකක්වත් තව යනවා. මේ මාස දෙක ගියහම පස්සේ තමයි රේටින් ආයතන ලංකාව අර ශ්‍රේණිගත කිරීම වල ඉහළට ගන්නව නම්. ඒතර ශ්‍රේණිගත කිරීම වල ඉහළට ආවොත් තමයි නැවත ස්වරී බෙදුම් කර නිකුත් කරන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ වාණිජ ණය ගැනීම සඳහා. නැවත ජාත්‍යන්තර වෙළඳපොලේ වාණිජ ණය ගන්න ස්වරී බෙදුම් කර නිකුත් කරොත් තමයි මෙහි අර පරණ කොන්ක්‍රීට් සෙල්ලම් පටන් ගන්න පුළුවන් වෙන්නේ. මේ කොන්ක්‍රීට් ගොඩනේ කොන්ක්‍රීට් මොනවාරි ගිලන්ලා වක් කරලා සංවර්ධනය කියලා පෙන්නලා, ඒ සංවර්ධනේ මිනිසුන්ගේ දැස් මෝහණය කරලා, ඒ මෝහණය කිරීම හරහා මැතිවරණයට යාම වෙන්න පුළුවන් සැලැස්ම. ඒ නිසා මේගොල්ලොන්ට මැතිවරණයේ පැවැත්වීම සඳහා තව කාලයක් ගන්න ඕනේ. ඒ කාලය ගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි කල්පනා කරමින් ඉන්නවා. ඒ උප්පරවැට්ටි වලින් එකක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේක එක්තරා විදිහක ඒ ණය ප්‍රතිවිරුද්ධකරණයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවශ්‍යතාවය එක්ක සම්බන්ධයි. දැන් අපිට වෙනවා කලින් පළාත් පාලන ඡන්දේ තියෙන ලෑස්ති වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා කිව්වා එහෙම බෑ ඡන්ද තියන්න ඕන කියලා. දැන් ඒගොල්ලෝ සද්දයක් නැහැ. ඒගොල්ලොත් දැන් මේක ලස්සන ඉඩ දීලා තියෙනවා. මොකද ඒකට හේතුව දැන් ඒගොල්ලොන්ට මේ වගේ වාසිදායක ණය ප්‍රතිවිරුද්ධකරණයක් යෝජනාවෙන් නැහැ. දැන් ජාත්‍යන්තර ස්වෛරී බඳුන් කර විතර මේ ජාත්‍යන්තර ස්වෛරී බඳුන් කරගත්ත අයගෙන් 12%ක් ඉන්නවා ලංකාවේ. ඒතර ඒගොල්ලොන්ට තිතාම වාසිදායකයි. ඒතර ලංකාවේ කවුද මේවා ගත්තේ? දැන් ඒගොල්ලෝ කටාරම් බලන් ඉන්නවා මේ ණය ප්‍රතිවිරුද්ධකරණයට අස්සම් කරනකම් බලන් ඉන්නවා. ඒතර මේ ඔක්කොමලා මේ කුමන්ත්‍රණය ඇතුළේ ඉන්නවා. ඒ කියන්නේ අර වාසිදායක ණය ප්‍රතිවිරුද්ධකරණය කරගත්ත මූල්‍ය අරමුදල, වාසිදායක ණය ප්‍රතිවිරුද්ධකරණය කරගත්ත ස්වෛරී බඳුන් කර හිමිකරුවන්, ඒ ස්වෛරී බඳුන් කර හිමිකරුවන්ගේ ලංකාවේ කට්ටිය මේ ඔක්කොමලා මේ ගේම් එකේ ඉන්නවා. මේ ඔක්කොමලා ආසාවෙන් බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහගේ මේ ඉතාම ප්‍රතිවිරුද්ධකරණයක් නැති, ණය කප්පාදුවක් නැති ප්‍රතිවිරුද්ධකරණය සම්මත කරගන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොත් කැමති මේක සිද්ධ වෙනවට. ඒ නිසා මේ සීළු පාර්ශ්වවල දායකත්වයෙන් තමයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ මේ වැඩේ කරන්න. ඉතින් මේක කරන්න හදනකොට පහුගිය දවස්වල අපි දැක්ක දැන් දවස් දෙකකට කලින් විජේදාස රාජපක්ෂ කියනවා මේක මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔහු ගැසට් නිවේදනය නිකුත් කරන්නේ නැහැ. ඔහු දැනුම් දුන්න අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට මේක කරන්න එපා කියලා. ඒතර අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට විජේදාස රාජපක්ෂ දැනුම් දීලා තියෙද්දි ඒකට පිටින් ගිහිලා තමයි රනිල් වික්‍රමසිංහ මේක කරේ. ඒතර සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගැසට් කරන්නේ අධිකරණ අමාත්‍යාංශය නැත්නම් අධිකරණ අමාත්‍යවරයා.
එතකොට අධිකරණ මාත්‍යරයා කරන්නේ නැතුව තියෙද්දී නැත්නම් අධිකරණ මාත්‍යරයාව පන්නලා ගිහිල්ලා තමයි දැන් රනිල් වික්‍රමසිංහ මේක කරන්නේ. එතකොට එතනක් තියෙනවා සාමාන්‍ය සම්ප්‍රදායේ බිඳවට්ටමින් කරපු ක්‍රියාවලියක්. ඒ නිසා මේකෙන් සියල්ල මේ සියල්ල ඇතුලේ තහවුරු වෙන්නේ අපි පුන පුනා කියපු ප්‍රශ්නයක් මේ සමාජයට විධායක ජනාධිපතිගේ බලය. රටේ කිසිම මිනිහෙකුට නැති ප්‍රශ්නයක් අධිකරණයේ පුන පුනා අහ ප්‍රශ්නයක් එයාටත් නැහැ කියලා කියන ප්‍රශ්නයක් දැන් එයාට පුළුවන් වෙලා තියෙනවා. ඡන්දයක් කල් දාපු රටක පළාත් පාලන මැතිවරණ කල් දාපු රටක බිලියන 10ක් නැහැ කියලා පළාත් පාලන කල් දාපු රට මැතිවරණ කල් දාපු රටක ජනමත විචාරණයකට තුඩු දෙන ජනමත විචාරණ තල්ලු වෙන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක වටේ රට කරකවන්න මෙයා ලෑස්ති වෙනවා. එතකොට මේ ඔක්කොම කරන්නේ මොකේ බලෙන්ද? විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා මේක කරන්නේ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා අපි කාලයක් තිස්සේ ගෙනාපු ඒ සටන් පාඩර මේක ඇතුළේ තව තවත් වළංගුභාවය ඇති කරලා තිනවා. තව තවත් ඒකට දේශපාලන ඒ අවශ්‍යතාවය තව තීව්‍ර කරලා තිනවා. ඒ වගේම සමහරු දැන් කී කී හිටියා ඔය මොනවා කිව්වොත් ඡන්දේ තියන්නේනෝ ඔය මොනවා කිව්වොත් රනිල්ට ඡන්දේ තියන්නේනෝ කියලා මතුරු හිටියා. ඒ මතුරු බොයිට අපි කියනවා ඒක සූත්‍රයක් වගේ ඒක මතුරු ඉතුරු ඔක්කොම දේශපාලන කටයුතු තමන්ගේ ෂට් ඩවුන් කරලා ඔක්කොම ස්විච් ඕෆ් කරලා ඡන්දයක් දිහා කටහරම් බලන් ඉන්න එක තරආකාරයක රනිල් වික්‍රමසිංහගේ මේ න්‍යායපත්‍රයේම කොටස් කරුවි බවට පත්වීමක් විදිහට අපි දකිනවා. මොකද රනිල් ඡන්දේ තියනවා කියලා මේ ඡන්දෙට වෙට්ටුවක් දාන්න තමයි මෙතන සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ උගුලේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය වැටෙන්නේ. අපි ඒ නිසා පැහැදිලිව කියනවා ඡන්දේ තිබ්බොත් අපි ඡන්දෙට ලෑස්ති, ඡන්දේ නොතියනවා නම් අපි ලෑස්ති ජනතාවත් එක්ක මහපාරේ ජන අරගලයේ මේ ප්‍රශ්නේ බේරගන්න. ඒ නිසා අපි මේ පැති දෙකටම ලෑස්තිලා රනිල් වික්‍රමසිංහට කියනවා අපි දැනටමත් අපි මේකට එරෙහිව විරෝධතා පෝස්ටර් ක්‍රියාමාර්ග විවිධ විරෝධතා අපි ආරම්භ කරලා තියෙනවා. මේක තව ඉස්සරහට ඇදෙනවා නම් අනිවාර්යෙන් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වෙච්ච උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. අපි විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට මේ සියල්ල ඉස්සරහ අපිට පළාත් පාලන මැතිවරණයක් කල් දමීම ඉස්සරහ අපිට ඒ වගේම රටේ ඉතුරු ප්‍රශ්න ඔක්කොම ඉස්සරහ අපිට මිනිස්සුන්ගේ පීඩනේ පැටවෙද්දි ඒවට සද්ද නැතුව බලාගෙන ඒවා ඡන්ද බවට පත් වෙනකන් ඒවට අර ඇඟිලි ගණගෙන ඉන්න විපක්ෂය ඒ විපක්ෂය එසේ තිබියදී පවා අපි බලාපොරොත්තු වෙන විපක්ෂය එක්ක පවා යම් සංවාදයක් නිර්මාණය කරගන්න මේකට ඉරිහිව ගත හැකි ක්‍රියාමාර්ග මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට ඉරිහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යම් කිසි එකඟතාවයකට හදාගන්න. ඒ නිසා මේ අර නාට්‍යයෙන් අපිට පෙන්නුම් කරන දේ තමයි අර යනකොට අර යන යකා කොරහත් බිඳන් යනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ සූදානම් වෙන්නේ රනිල් වික්‍රමසිංහ අර අපි කියනවා සාමාන්‍යයෙන් අර යන්න හදනකොට මරු කියවනවා කියලා. දැන් මේ ඒ වගේ අර මරු විකලෙන් දඟලනවා. ඒ නිසා යන්න හදද්දී මේ රටේ තියෙන දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ සියල්ල වලදාලා වෙනම තත්වයකට රට ගෙනියන්න සූදානම් වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මොකද ඡන්ද ඔක්කොම කල් දාලා ගියොත් එහෙම අද අපිට පේනවා බංග්ලාදේශය නිර්මාණලා තියෙන තත්වය හසිනාගේ පාලනය විසින් ඇති කළ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වය ඒක හුදෙක් මේ ශිෂ්‍යයින්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ මේ රැකියා කෝටා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ශිෂ්‍යුන්ත් අදහස් ඒවා උද්ඝෝෂණ ඉන්න ඇත් අදහස් ඉදිරිපත් කළ තිනවා. ඒ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව කරන අරගලයක්. අද ශිෂ්‍යෝ සිය ගාණක් බංග්ලාදේශයේ මේකත් එක්ක මේ අරගල ඇතුළේ ඝාතනය කරලා තිනවා. අපි විශේෂයෙන් ඒකටත් විරෝධය පළ කරනවා බංග්ලාදේශ පාලනයට. ඒ වගේම ඒක ඇතුළේ පේනවා ලෝකයේ රටවල් වල කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දෙන්නේ, කොහොමද රැකියාව ලබා දෙන්නේ කියලා. ඉතින් මේ වගේම තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල හරහා එක්තරා ආකාරයක ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයකට රට තල්ලු කරන්න රනිල් වික්‍රමසිංහ දවසින් දවස සූදානම් වෙනවා, පැයෙන් පැයට සූදානම් වෙනවා. විපක්ෂයත් දෙක බැඳෙන බලා ඉන්නවා කියන එක තමයි අපිට පේන්නේ. ඒ නිසා මේකට රිහිව අපි හිතනවා විපක්ෂයේ වුණත් අවශ්‍ය පරිමාණයට අවශ්‍ය ප්‍රමාණයට මේකට විරෝධතාවය පළ කර යුතුයි, ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි විපක්ෂයෙන් තව ධාරණය කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.